හිරවාග මිට්ටුව. මෙරටේ විධායක ව්‍යවස්ථාදායක අධිකරණ බලය තියෙන ඔබට එහෙම නැත්නම් 77 ව්‍යවස්ථා අනුව පරමාධිපත්‍යය තියෙන ඔබට හැබැයි මෙරටේ මේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන්නේ අපි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ යටතේ. ඒ කියන්නේ අපි විධායකයේ සඳහා ජනාධිපතිවරයා ඍජුවමපත් කරගන්න. ව්‍යවස්ථාදායක නැත්නම් නීති හදන්න අපි පාර්ලිමේන්තුව හරහා නියෝජිතයෝ පත් කරගන්න. මිත්‍රවරුනි ඉදිරි දින කිහිපය ඇතුළත අපි මේ සඳහා ඡන්දය පාවිච්චි කරනවා. රටේ නීති හදන්න යමන ව්‍යවස්ථාදායකයට යැවිය යුත්තේ ප්‍රදේශය ගැන අවබෝධයක් තිබෙන රටේ නීතිය හා පාලනය ගැන අවබෝධයක් තිබෙන මිනිහි. එහෙම නැතුව ගමේ ඉන්න කසිප්පුකාරයා, හොරා, කුඩුකාරයා, ගංජකාරයා පාර්ලිමේන්තුවට ඇරියෝ සිද්ධ වෙන්නේ මහ විනාශයක්. මේ වෙනකොට ඔබ දැක්කලා තියෙනවා රත්තපුර ප්‍රදේශයෙන් ඉදිරිපත් කළ තියෙන චොකාමල්ලි මේ වෙනකොටත් මහාධිකරණයේ මගේ මිනිු මෙරුම සඳහා වර්ධකරු කරලා තිබෙනවා. වාසුදේව කියන සමාජවාදය ගැන කයිබාරු ගහපු කාලකන්ණි හිඟන්න අද ප්‍රසිද්ධිය කියනවා චොකාමල්ලිට කතර ගහන්න අභ්‍යාචනාධිකරණයේදී නඩුවෙන් ඔහු එළියට එනවයි කියන කාරණේ. මිත්‍රවරුනි අද වෙනකොට විශේෂයෙන්ම පොහොට්ටු පක්ෂය ඇතුලේ එක එක මිනී මරා ගන්න තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ ඔබටත් මටත් තියෙන ආදරයට නෙමෙයි තමන්ගේ බඩගෝස්ත්‍රය වෙනුවෙන්. මේ වෙනකොට සුසන්ත පුංචි නෙළමේ ඊයේ දිනේදී තමන්ගේ අවසාන රැස්වීම අමතුමින් ගිය අවස්ථාවේදී ඔහුට කුණු බිත්තර ප්‍රහාරයක් කෙල්ල කරලා තිබෙනවා. විශේෂයෙන්ම මේ පුද්ගලයා අත්අඩංගුවට ගන්න විශාල උත්සාහයක් දැරුවත් ඒක සාර්ථක වෙලා නැහැ. ඒ විතරක් නෙමෙයි සුසන්ත පුංචි නෙළමෙට දිගින් දිගටම හුස් හඳ අහන්නට සිද්ධ වුණා කියන එක තමයි මේ වෙනකොට මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ වගේම හම්බන්තොට නගරාධිපතිවරයා මේ වෙනකොට තමන්ගේම පක්ෂයේ තව පුද්ගලයෙකුට පහර දීලා මේ වෙනකොට ඔහු රෝහල් ගත කරලා තිබෙනවා. මිට්ටෝරණි මේ විදියට මේ එක එක මිනී මරාගෙන පාර්ලිමේන්තුවට රිංගන්නේ ඔබෙත් මගෙත් මව්බිම හූරන් කන්න මිසක් මේරට ගොඩනගන්න නෙමෙයි. අපි හැමෝම අවබෝධ කරගත යුතු වැදගත්ම කාරණිය තමයි යකාගේ හැටියට තමයි භවන හැදෙන්නේ. ඒ නිසා මේ රටේ ඉන්න ඡන්දදායකයන්ට අනුව තමයි පාර්ලිමේන්තුව සහ පාලනය රඳා පවතින්නේ. අපි බුද්ධිමත් තීන්දුවක් නොගතහොත් අනිවාර්යයෙන්ම අමාරු වැටෙන්නේ ඔබත් මාත් පමණක් නෙමෙයි අනාගත පරම්පරාව. ඒ නිසා මේ කාල කන්නි ක්‍රමය වෙනස් කරලා මේ රට සැබෑලස මාදරය කරන දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරටම. මිත්‍රෝනි අරගලින්තර ජයග්‍රහණයක් නමුතු බව ඔබට සීමත් කරමින් මා ඔබෙන් සමුගන්. ඔබ සැමට ජය.